ඉතාමනේ කරන්න පුළුවන් යෝගා අභ්‍යාසය. ඉතාම සරල යෝගා අභ්‍යාසය. මේක කාටවත් කියලා දීලා කරන්න බෑ. මේක ඔබ විසින්ම අත්හදා බලන්න. ඔබට උමනාවක් කියලා දෙන්නත් පුළුවන් මත්ද්‍රව්‍ය වලට ඇවිල්ලා ඉන්නවනම් ඔබට අවශ්‍ය නම් ඇත්ත වශයෙන්ම මත්ද්‍රව්‍ය වලින් මිදෙන්න මෙන්න මේ ක්‍රමය මේ නිල චිකිත්සාව ඔබට අත්හදා බලන්න පුළුවන්. මේක තමයි මතක තියාගන්න අපේ පීනියල් ග්‍රන්ථි උත්තේජනය කරනවා. යම් කෙනෙක් මත්ද්‍රව්‍ය වලට වැඩි වැඩියෙන් ඇබ්බැහි වෙලා ඉන්නවාද කියන එක පීනියල් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය දුරවලා. මේක ප්‍රීනියල් කියලා ගන්තිය ක්‍රියාකාරී කරලා ඒක සම්බර කීමේ අභ්‍යාසයෙන් තමයි මේ උඩට උරුදු පුහුණු කරන්න යන්නේ. කොහොමද මේක කරන්නේ බලන්න මුලින්ම මේ අත් දෙක මෙන්න විදිහට සකස් කරගන්න මේ සිසු ඇඟිලි නව. නැළද මහපට ඇඟිලි දෙක තියෙන්නේ මේ මහපට ඇඟිලි දෙක මේ කන් දෙකේ උඩට තියෙන නහර අනේ නහර තෙරපල්. ඒක තෙරපෙන්නේ කොහොමද ඔබ හම් වීඩා දෙක හම් පාඩා දෙක තද කරනකොට නහරවල දෙක ඉස්සෙනවා. ඒ ඉස්සෙනකම මොකද කරන්නේ මේ ඇඟිලි දෙකෙන් ඇතුළට තද කරනවා. ආපහු පාඩා දෙක තද කරනකොට ඉස්සෙනවා. ආපහු තද කරනවා. බලන්න අපි කරක් කරනවා බලන්න. මොකද කරනකොට ඊට පස්සේ ඔබ එහෙම කරනකොට ඔබට අවුගෙනවා මේ මහපට ඇඟිලි දෙක නහරවල දෙක එහෙම තද කරනකොට ඊට පස්සේ මේ මානසික අවධානය යොමු කරන්න ඕනේ ඇයිබිම් දෙක මැදට. ඇයිබිම් දෙක මැදට අවධානය යොමු කරලා මේ පහකින් සඳහන් වන මන්ත්‍රය අඩුම ගාන මිනිත්තු දෙකක් ගායනා කරන්න. මේ අභ්‍යාසය අවමනින් උදේ මිනිත්තු දෙකක් හවස මිනිත්තු දෙකක් කරන්න. දැන් අපි බලමු මේ මන්ත්‍රය සිහි කර බලමු. අභ්‍යාසය කරන ගමන් එතන ඔබ සාඨා නාමා කියන මන්ත්‍රය කියන ගම මේ කරන්න ගියොත් මේ නහරවල දෙකේ ක්‍රියාකාරීත්වය මම කිව්ව ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ මන්ත්‍රය හොඳට ඉගෙනගෙන පුරුදු පුහුණු වෙලා පාඩම් කරලා අර අභ්‍යාසය කරන ගම මනසෙන් සාඨා නාමා කියන මන්ත්‍රය කියන ඔබ ඒක උදේ විනාඩි දෙකක් හවස විනාඩි දෙකක් කරන්න හරියට දවස් 15ක් 20ක් යනකොට ඔබේ මත්ද්‍රවට බැහැලා ඉන්න කෙනාගෙන් අහන්නේ නැත ඔබ ඔබ විමසන්නක මත්ද්‍රවට තියෙන කැමැත්ත නැති වෙලා යන ඉතාම සරල අභ්‍යාසයක්. ඊට පස්සේ ඔබ ගන්න ඕනේ චාර්ජ් වෝටර්. ඔබ මම මුලදී සඳහන් කළ ආකාරයටම කොපර් චාර්ජ් වෝටර්, අයන් චාර්ජ් වෝටර්, වෝල්ට් චාර්ජ් වෝටර්, සිලින්ඩර් චාර්ජ් වෝටර් කියලා චාර්ජ් වෝටර් හතරක් තියෙනවා. මේ ඔබ කැමති නම් එක ඔබට පුළුවන් නම් කොපර් කෑල්ලක් හොයාගන්න. ඒ කියන්නේ තඹ කෑල්ලක් හොයාගන්න, යකඩ කෑල්ලක්, සිල්වර් කෑල්ලක් සිල් කැලක් ඔබට හොයා ගන්න පුළුවන් තරම් ඔබට හොයා ගන්න පුළුවන් නම් ඒක ඒ වාදනයකට දාලා ඒකට වතුර කෝප්ප 6ක් ගන්න. වතුර කෝප්ප 6 වතුර කෝප්ප දෙකකට හිඳින්න. හිඳලා එකක් උදේ බොනවා අනිත් එක හවස බොනවා. දවස් සරම මේ අභ්‍යාසය කරන ගමන්ම දවස් 20 මේ පානයත් කරලා ඔබට දවස් 15 20 යනකොට ඔබට දැනෙයි මේ ඇබ්බැහිවීම එහෙම නතර වෙලා යන මේ ලෝකෙම පිළිගත්ත ඉතාම වටිනා චිකිත්සා අභ්‍යාසයක් කාට හරි කියලා දෙන්න ඔබ පුහුණු වෙන්න ගොඩක් දේවල් ඔබට විතරින් ලැබෙනවා. එහෙනම් නැවත මේ හමු වෙන තිත්ම සමු ගන්න ඔබ subscribe කරන්න අපේ YouTube channel එකට. ආයුබෝවන්.